සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඊයේ දවසේදී ඉන්දියාව එකපාර නිල වශයෙන් ප්‍රකාශ කරලා තිනවා. ඒ තමයි මොබයිල් ඇප්ස් 59ක් එකපාර ඒගොල්ලෝ බෑන් කරලා තිනවා. නැත්තම් තහනම් කරලා තිනවා ඉන්දියාවේ කාටවත් භාවිතා කරන්න බැරි වෙන්න. මේ මොබයිල් ඇප්ස් 59න් TikTok කියන ඇප් එකක් තියෙනවා. මම ඇයි විශේෂයෙන් මේ TikTok කියන ඇප් එක කිව්වේ ඊට හේතුව චීනයට පස්සේ වැඩිපුරම TikTok භාවිතා කරන්නේ ඉන්දියාවේ තමයි. ඉතින් ඇයි ඉන්දියාව එකපාර මේ වගේ තීරණයක් ගත්තේ? කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් මේ ඉන්දියාවයි එකපාර මේ වගේ මොබයිල් ඇප්ස් 59ක් තහනම් කරේ. මේක ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් කතා කරලමු චීනයටයි ඉන්දියාවටයි මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඊට හේතුව මේගොල්ලන් තහනම් කරපු ඇප් 59ම චීනයේ ඩිසයින් කරපු ඇප්ස්. ඉතින් අපි හැමෝම දන්නවා ඉන්දියාවයි චීනයි අතර සීතල යුද්ධයක් තිබ්බා මීට ටික කාලයකට කලින්. මම එහෙම ටික කාලයකට කලින් කියලා කියන්න හේතුව මෑතකදී මීට සති දෙකකට විතර කලින් ඉන්දියාවේ හමුදාවයි චීනයේ හමුදාවයි අතර ගැටුමක් ඇති වුණා. හරි, දැන් මේ මොකද්ද ගැටුම කියලා ඉස්සෙල්ලා කතා කරගෙන ඉමු. දැන් ඉන්දියාවයි චීනයි අතර දේශ සීමාවන් ගැන අපි කතා කරා නම්, දැන් උදාහරණයකට ගත්තා නම් ඉන්දියාවයි පකිස්තානයයි අතර 100%ක් මේක තමයි මගේ සීමාව, මේක තමයි ඔයාගේ සීමාව කියලා ඒගොල්ලෝ හරියටම ඉරක් ඇඳා වගේ ඒ දේ කරලා තමයි තියෙන්නේ. හැබැයි ඉන්දියාවයි චීනයයි ගත්තා නම් එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ නිල වශයෙන් මේක තමයි අපේ දේශ සීමාව, මේක තමයි ඔයගොල්ලන්ගේ දේශ සීමාව කියලා ඒගොල්ලෝ වෙන් කරලා නැහැ. සාමාන්‍ය ස්වභාව ධර්මයව කේන්ද්‍ර කරගෙන මම නිකන් උදාහරණයකට කියන්නේ ගඟෙන් එහා පැත්තේ ඔයාගේ දේශ සීමාව, ගඟෙන් මේ පැත්තේ අපේ දේශ සීමාව, එහෙම නැත්නම් කන්දක් තියනවනේ ඒ කන්දෙන් එහා පැත්තේ ඔයගොල්ලොන්ගේ, කන්දෙන් මේ පැත්තේ අපේ කියලා අන්න ඒ වගේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ සීමාවක් තියාගෙන හිටියා. මේකත් 1960 දී ඒගොල්ලෝ සීමාව බෙදනකොට තිබ්බා. හැබැයි මම කලින් කිව්වා වගේ නිල වශයෙන් මේගොල්ලන්ට සීමාවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ චීනය මීට අවුරුදු 5කට කලින්ම ඒ ප්‍රදේශයේ ඒගොල්ලන්ට තියෙනවා කියන නැත්නම් ඒගොල්ලන්ගේ තමයි කියන ඒ දේශ සීමාවේ ඒගොල්ලෝ සංචාරක කර්මාන්තය වැඩි කරන්න අදාළ යටිතල පහසුකම් එහෙම ඒගොල්ලෝ දියුණු කරන්න පටන් ගත්තා. පාරවල් හදන්න පටන් ගත්තා. අන්න ඒ වගේ හුඟක් දේවල් ඒ ප්‍රදේශයේ කරගෙන හිටියා. ඉතින් මෙහෙම කරනකොට ඉන්දියාව 2019 නැත්නම් ගිය අවුරුද්දේ අගභාගයේදී වගේ ඒගොල්ලොනුත් කල්පනා කරා අපිත් මේ වගේ යටිතල පහසුකම්, පාරවල් හදන දේවල්, මේ වගේ දේවල් අපිත් ඒ පැත්තේ දියුණු කරන්න ඕනේ. එතන අපිට සංචාරක කර්මාන්තයේ හොඳ පොටෙන්ෂල් එකක් තියෙයි කියලා. ඉතින් ඉන්දියාව මේ දේ පටන් ගන්න යනකොට තමයි චීනය කියලා දෙන්නේ නෑ ඔයගොල්ලෝ මේ හදන්න යන්නේ අපිට අයිති තැනේ කියලා. එතකොට ඉන්දියාව කියලා දෙනවා නෑ මේක අපිට අයිති තැනක් කියලා. ඉතින් මෙහෙම ඒ දවස්වල රටවල් දෙක අතර පොඩි ගැටුමක් තිබ්බා. ගැටුමක් කියන්නේ නිකන් සාමාන්‍ය වාද විවාදයක් වගේ තිබ්බා. ඔයකත් එක්කම තමයි මේ කොරෝනා කියන ප්‍රශ්නය ආවේ. ඊට පස්සේ ඔය දේ පොඩ්ඩක් යට ගැහුණා. ඊට පස්සේ තමයි මේ මෑතක් වෙනකොට ඉන්දියාව කියලා දෙනවා චීනයේ හමුදාව ඉන්දියාවට අයත් දේශ සීමාව ඇතුලේ වර්ග කිලෝමීටර් 60ක් විතර අනවසරයෙන් ඇතුළට ආවා කියලා. ඊට පස්සේ ඉන්දියාවේ හමුදා ගිහිල්ලා කියලා දෙනවා චීනයේ හමුදාවට මේක අපිට අයිති දේශ සීමාව, ඔයගොල්ලෝ පොඩ්ඩක් පස්සට යන්න කියලා. ඒ වෙලාවේ චීනය පොඩ්ඩක් පස්සට ගිහිල්ලා තියෙනවා. හැබැයි චීනය කියපු දෙයක් තමයි අපි පස්සට ගියාට මේක අපිට අයිති භූමිය කියලා. ඉතින් ඔහොම ගිහිල්ලා එක තැනකදී මේගොල්ලෝ දෙන්න කතා බහ කරලා කියනවා හරි මේ දේශ සීමාව අපි දෙන්නටම එන්න පුළුවන්, කවුරුත් මේක ආක්‍රමණය කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවට විතරක් ඒගොල්ලෝ ඩිසිෂන් එකක් ගන්නවා. ඊට පස්සේ එකපාර දවසක් ඉන්දියාවේ උදහමුදාවෙන් 20 දෙනෙක් මැරුණා, 70 දෙනෙක් ඉස්පිරිතල් නැත්නම් රෝහල් ගත කරා කියලා එක නිවුස් එකක් එළියට ආවා. චීනයේ 35ක් උදහමුදාවේ 35ක් නැති වුණා. තව ඒගොල්ලන් නිල වශයෙන් කී දෙනෙක් අනතුරට ලක් වුණාද නැත්නම් තුවාල ලැබුවාද කියලා කිව්වේ නැහැ ඒගොල්ලෝ. සමහර කට්ටිය රෝහල් ගත කරලා තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වා. දැන් මෙහෙම ප්‍රශ්නයක් එකපාර මතුවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තවදුරටත් මේක ගැන හොයලා බලනකොට තමයි ඔය දේශ සීමාව ඇතුළත මොකක් හරි බහින්බස් වීමක් වෙලා. හැබැයි මේගොල්ලෝ ආයුධ භාවිතා කරලා නැහැ. ඒ කියන්නේ තුවක්කු, බෝම්බ, අන්න ඒ වගේ දේවල් භාවිතා කරලා නැහැ.
මේ පැත්ත 20ක් අර පැත්ත 35ක් කියලා කියනවා. හැබැයි නිල වශයෙන් චීනය කිව්වේ නැහැ කී දෙනෙක්ද කියලා. සාමාන්‍යයෙන් 35ක් වෙන්න පුළුවන් කියලා වගේ තමයි නිවුස් එකක් එළියට ආවේ. ඉතින් මෙච්චර ගාණක් නැති වෙන්න හේතුව මේගොල්ලෝ ගල් වලින් ගහලා තියෙනවා. ඒ විතර නෙවෙයි, ඒ කියන්නේ මේ සීමාව දෙපැත්තේ ගල් හුවා මාරු කරලා ගහගෙන තියෙනවා. ඒ විතර නෙවෙයි, අර කෝට්ටු වලට කම්බි ඔතලා ඒවා විසි කරලා තියෙනවා. මේවා වැඩිලා තමයි මෙච්චර ගාණක් නැති වෙලා තියෙන්නේ. මෙච්චර ගාණක් රෝහල් ගත කරලා තියෙන්නේ. මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ හුඟක් කට්ටිය ඉන්දියා විශාල රැල්ලක් ආවා. චීනේ ඇප්ස් හැම දෙයක්ම වගේ අපි භාවිතා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ හුඟක් කට්ටිය මේ චීනයට සම්බන්ධ සියලුම ඇප්ස් අන්ඉන්ස්ටෝල් කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, චීනේ මොකක් හරි ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් හරි මොකක් හරි දැන් තිබ්බා නම් ඒවා ඒගොල්ලෝ පත්තු කරලා ඒක වීඩියෝ කරලා ඒවා සමාජ දාලාවලට උදාහරලා ඒක ට්‍රෙන්ඩ් එකක් විදියට ඒගොල්ලෝ කරන්න පටන් ගත්තා. ඔහොම කාලයක් ගිහිල්ලා තමයි එකපාර ඊයේ හවස් වෙද්දි ඉන්දියානු රජයෙන් කියනවා චීනේ ඇප් 59ක් අපි එකපාර තහනම් කරනවා කියලා. ඒකේ ඇප් එකක් තමයි මේ TikTok කියන ඇප් එක. ඊට අතිරේක ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන් මේ ඇප් 59ම මේ TikTok වලට අතිරේකව තව 58ක්ම මේගොල්ලන් තහනම් කරනවා. ඔයගොල්ලෝ මේ බලන හැම ඇප් එකක්ම වගේ චීනේ ඩිසයින් කරපු ඇප්. ඉතින් මන් දැන් එන්න මේ TikTok එකේ කතාවට. TikTok එක කියන්නේ අද වෙනකොට ඉන්දියාවේ හුඟක් කට්ටිය සල්ලි හම්බ කරන ඇප් එකක් බවට ඒගොල්ලෝ පත් කරගෙන හමාරයි. මම උදාහරණයකට කියන්න සාමාන්‍ය මම මේක ගැන කලින් වීඩියෝ එකක කතා කරලා තිබ්බා. කලින් වීඩියෝ එකක ඒ කියන්නේ සාමාන්‍ය හුඟක් ෆලෝවර්ස්ලා හිටියා නම් සමහර පොඩි පොඩි ආයතන ඇවිල්ලා ඒගොල්ලන්ගේ බාණ්ඩයක් හෝ සේවාවක් ඒගොල්ලන්ගේ TikTok එකේ ඒකේ පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන්න කියනවා. මම කියපුවා බාණ්ඩේ නම X කියලා. එතකොට දැන් ෆලෝවර්ස්ලා ලක්ෂ දෙකක් විතර එක්කෙනෙකුට හිටියානම් එයා මේ බාණ්ඩය ගැන පෙන්නලා මේ X කියන බාණ්ඩේ ඉතාමත් හොඳයි මම භාවිතා කරලා තියෙනවා කියලා ඒක එයා එයාගේ ප්‍රොෆයිල් එකේ අප්ලෝඩ් කරනවා. එතකොට එයාගේ ෆලෝවර්ස්ලා හැම කෙනාම වගේ මේ දේ බලනවා. ඒකට ඒ TikTok භාවිතා කරන එක්කෙනා ගාණක් අය කරනවා. ඉතින් මෙහෙම මේ TikTok කියන ඇප් එකෙන් ඉන්දියාවේ හුඟක් කට්ටිය සල්ලි හම්බ කරගන්නත් පටන් ගත්තා. ඔහොම තිබ්බ කාලවකවානුවක තමයි මේ TikTok කියන ඇප් එක ඉන්දියාවෙන් බෑන් කරේ. ඒ විතරක් නෙවෙයි, චීනෙන් පිට වැඩිපුරම TikTok භාවිතා කරන රටක් තියෙනවා නම් ඒක ඉන්දියාව. අද වෙනකොට ඉන්දියාවේ මිනිස්සු මිලියන 100ක් මේ TikTok කියන ඇප් එක භාවිතා කරනවා. හරි, මම දැන් කතා කරන්නම් ඇයි ඉන්දියාව මෙහෙම බෑන් කරන්න හේතුව. ඒ කියන්නේ රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් යනවා. ඒක හරි, ඇයි එකපාර මේ ඇප්ස් ටිකක් බෑන් කරේ? ඒගොල්ලන්ට බාණ්ඩයක් හෝ සේවාවක් බෑන් කරන්න තිබ්බා අන්න ඒ වගේ දේවල් නැතුව ඇයි මුලදිම ඒගොල්ලෝ මේ ඇප්ස් ටිකක් බෑන් කරේ? ඊට හේතුව හැටියට ඒගොල්ලෝ කියන දෙයක් තමයි දැන් ඉන්දියාවේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒගොල්ලන් රෙජිස්ටර් වෙනකොට ඒගොල්ලන්ගේ ඩීටේල්ස් එහෙම දෙනවා. එතකොට මේක චීනේ ඇප් එකක් නම් ඒක චීනෙට ඉන්දියාවේ ඉන්න කට්ටියගේ ඩීටේල්ස් ඒගොල්ලන්ට යනවා කියන එක ඒගොල්ලෝ කියන එක පොයින්ට් එකක්. මේ TikTok වගේ ඇප්ස් වලින් ඉන්දියා හැමෝම එකිනෙකා ගහ ගන්නවා. ඒ කියන්නේ ගහ ගන්නවා කියන්නේ කමෙන්ට්ස් වලින් බැන ගන්නවා මේ වගේ දේවල් වෙන හින්දා ඒගොල්ලන්ගේ අතර තියෙන සාමයට මේක විශාල ප්‍රශ්නයක් කියලා. ඒගොල්ලෝ කියන තව දෙයක් තමයි TikTok එකේ සාමාන්‍ය ආගම් අතර හුඟක් මතභේද මේ වගේ දේවල් හින්දා එක්කෙනාට එක්කෙනා බැන ගන්නවා. මේ වගේ දේවල් අපේ රටේ සාමයට බලපානවා කියලා ඒගොල්ලෝ තව පොයින්ට් එකක් තියෙනවා. ඒ වගේම ඉන්දියාව කියන තව දෙයක් තමයි දැන් ඕන එකක් දැන් TikTok වෙන්න පුළුවන් මේ වගේ චීනයට අයත් ඇප්ස් වල ඩේටා බේස් එකක් ඉන්දියාවේ නැහැ. අපි මොන හරි කීම යූසර් කෙනෙක් ගිහිල්ලා මොකක් හරි එකට රෙජිස්ටර් වුණා කියලා එයාගේ ඩීටේල්ස් ගිහිල්ලා සේව් වෙන්නේ චීනයේ තියෙන මොකක් හරි ඩේටා බේස් එක. එතකොට ඉන්දියානු ජනතාවගේ දත්ත චීනයේ කොතන හරි තැනක ඒගොල්ලෝ එකතු කරනවා. ඒ කියන්නේ කලෙක්ට් කරලා තියාගන්නවා. ඒක අපේ රටේ ආරක්ෂාවට විශාල ප්‍රශ්නයක් වෙයි ඉදිරියට කියලා ඒගොල්ලෝ තව පොයින්ට් එකකුත් තිබ්බා. ඉතින් මේ වගේ කේසස් හින්දා නැත්තම් මේ වගේ ප්‍රශ්න හින්දා තමයි ඒගොල්ලෝ දැනට ඇප්ස් 59ක් තහනම් කරලා තියෙන්නේ. මේක කවදා හරි ආය අන්ලොක් කරනවා නැත්තම් මේක තහනම ඉවත් කරනවාද කියලා හොත් ඒකට දිනයක් දීලා නැහැ. දැනට මේක 100%ක් තහනම්. ඉතින් ඉස්සරහට මේ රටවල් දෙක අතර මොකක් හරි සාම සාකච්ඡාවක් තිබ්බොත් අනිවාර්යයෙන් මේක තහනම ඉවත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක තමයි ඇත්ත කතන්දරය. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ videos අරගෙන අපි ඉස්සරහටත් එන්න. ඒකින්ද යහපත් දින bell icon එකත් click කරන්න. සුබ දවසක්.